රචනය කළේ චාමින්ද රත්නසූරිය අයියා සංගීතවත් කරේ සුරේෂ් මාලියද්දායියා අමතුම විදියක් නේද ලැටින් ලැටින් ස්ටයිල් එකකට කරේ හරිම දැනෙන සිංදුවක් ලස්සනයි සුභපැතුම් යන ගීතයට ස්තුති එයාගේම ලස්සන කටහඬක් නම් ඉතින් ඔව් හරිම ලස්සන කටහඬක් ස්තුතියි බොහොම බොහොම ආදරණීය හඬක් ඔක අහලක් තියනවා කියලා දැන් මේ හොඩ පස්සේ මම ආවගම ඇහුවනේ ඊට පස්සේ දැන් මට මේක අහලා තියෙන මතකයක් තියෙනවා Rukman man mata kian na kom tuk tuk song ni. Trivial sindu. Oh. Eka hadin ne tera nadi ka waki. Eke. Abe eka libu kena tinu. Oh. Isalam mau gen ne gena ada kada. Oh. Mata gua memang Mumbai Express kila sindu ati no. Oh. Eka India kaya gena kian. Ah. Mata gua eva ke eka keramu dekir. Mangko man chef gini ini main. Oh. Gamnya ya nih, apa ya Amerei? Amerei, Amerei ya kira inno, trivial ke, kalau nih kini, siapa ya nih atik? Ya itu story kan, kudu ya hal itu, deh itu. Kebara trivial lagi lah, nih. Rapi mending juga lagi, awat city na ya gini sama ke, orang gede deh nih gini, mah gini. Tapi nama ini siapa ya nih, lagi kiri lagi lila dimpan. Eka itu asalnya priyantaya musikal lah, mata wis keran dek lagu aja lah. Mungkin, eka ni yang guide dek itu mihir kali, ni yang guide dek itu wis kali. Tapi itu na gih lah dunia ham, aye kem oke uma. Kenya, mana petak dek ni cane sing. Bukman wat, rangani ya pulu. Musik video seram balon ni, na mutu ekta tino arab sama res sarama endala kapati gala ni kan ni villa ni kan oh ena nalua. Dia keran dan. Tangan ni dapat tahu le bunne. Tapi bodi kor sakian pulu ada asa bodi ni kan. Lebih nama star. Mana denno kau ni ayah illa si hari di hari si mana hari akurak illa ikut den. Eh main eh. Kiri peni wage api bajar ke ini, delui polui kala hari turne gata yane, komis bata kota api nete gasakane, sepe duke vipate panapuda ekata ini. Abi tiga dura kata nih kene rende ino ai buan. Halo? Oh, ai buan. Halo, ya, mana aji? Kenapa aji? Oh, puluang. Malikian, Oh, bang, orang orang itu ekal itu batu batu. Satu batu ni. Kenapa ni tengah hari hari?
ඔය යාළුවා ඉතින් ඇත්තටම ගොඩක් ඉන්නවා ඉතින් විජයරත් මහත්මයා තමයි අපිත් එක්ක ඉන්නේ හරි බොහොම ස්තුතියි විජයරත්න කතා කරාට මචං thank you විජයරත් මහත්මයා ස්තුතියි අපිට එකතු වුණාට අපිත් එක්ක කතා කරාට අජිතයි දැන් බ්‍රෑන්ඩඩ් ආ දැන් බ්‍රෑන්ඩඩ් නෑ මෙහෙමයි මට සංගීත කණ්ඩායමක් පටන් ගන්න කිසිම උවමනාවක් තිබුණේ නැහැ ඉතින් ශහන් දන්නවා විස්තරේ ඔය මගේ සින්දු ගොඩාක් ජනප්‍රිය වෙච්ච කාලේ මට ප්‍රසංග ගොඩාකට ආරාධනා කරා මං හැබැයි සංගීත කණ්ඩායම අසර කරන්න බැරි හින්දා මම ඒක ඔක්කොම අතහැරියා මුලින් මම පොඩ්ඩක් ගිහින් බැලුවා ඒ වැඩේ මොකද වෙන්නේ කියලා ඒක මට නිකන් විකාරයක් වගේ හිතුණා ඒ කියන්නේ මම සංගීත කණ්ඩායමේ ප්ලේ කරලා බෑන්ඩ් සෙෂන් එක ගහන් පස්සේ මට යන්න චාන්ස් එකක් දුන්නා ට්‍රොයි අබ ඔබම ගෞරවණීය එක මතක් කරලා දුන්නා මාව ඒසි වෑන් එකකින් ගන්නවා මාව ගෙදරට ගෙනත් දානවා මට හොඳ පේමන්ට් එකක් ගෙව්වා එහෙම ඉතින් මේ ඇත්තට හොඳට මට සැලකුවා ඉතින් මගේ සින්දු ගැනද මට අවස්ථාව දුන්නා නැත්නම් ඉතින් වෙන ගොඩක් වෙලාවට සංගීත කණ්ඩායම් වල නායකයෝ දෙන්නේ නැහැ ඇත්තටම අනික් අයට සින්දු ගැනද අවස්ථාව හැබැයි ගැලැක්සි සංගීත කණ්ඩායම් මෙහෙම ප්‍රශ්න තිබුණේ නැහැ ඕන තරම් අලුත් සින්දු කියන්න චාන්ස් එක දෙනවා ඒක කිසිම ගැටලුවක් නැහැ අහන්න ඕනේ මචං මම මේක කියනකොත් කිව්වේ ඉතින් මේ රොයි එහෙම ප්‍රශ්නයක් වුණෙත් නැහැ ඉතින් මම මුලින් ටෙක්ෂේප් එකේ ප්‍රසංග හතරක් පහක් කරන් බැලුවා මට එපාම වුණේ ඒ ප්‍රසංග වලට මම යනකොට සෙනඟ නැහැ සල්ලි හම්බෙනවා දැන් මම අතන බෑන්ඩ් එකත් එක්ක රෑ 11 මාර 12 වෙනකම් ප්ලේ කරලා වාහනෙන් ප්‍රසංගයට ගියාම ස්ටේජ් එක ඒවට දැක්කම සෙනඟ ගිහිල්ලා 3යි 4යි මම බැලුවා සල්ලි හම්බුනට වැඩක් නැහැ හිතට සතුටක් නැහැ කවුරුත් නැහැ සින්දු කියලා කියන්නේ ඉතින් ඒ වින්දා ගොඩක් වේගෙන් යන්නත් සිද්ධ වෙනවා ඉතින් මට ගෙදරනෙත් කොහේ එක්කෝ බෑන්ඩ් එකේ ඉන්න එක්කෝ සින්දු කියන්නේ ඔව් ඊට පස්සේ සංගීත කණ්ඩායම තව දෙකම ඔන්නේ ගෙදර ඉන්න ඊට සංගීත කණ්ඩායම අයින් වුණා ඊට පස්සේ අයින් වුණයින් පස්සෙත් ඉතින් දැන් ගොඩක් ඔය වැඩවලට බෑන්ඩ්ස් වල වැඩ තමයි කතා කරන්නේ බෑන්ඩ් එක තමයි ඕන වෙන්නේ ඉතින් ඔව් ඉතින් මම කල්පනා කරා දක්ෂ කොල්ලෝ ටිකක් අරන් මේගොල්ලන්ට මම උදව් කරන්න ඕනේ කියලා ඉතින් බ්‍රෑන්ඩඩ් කියලා පටන් අරගෙන කරන එකේ සංගීත කණ්ඩායමේ ශිල්පීන් ඔක්කොම ගොඩාක් දුප්පත් ඉතින් ඒක සමහර දුප්පත් වෙන්නේ ආර්ථිකatin නම නිර්මාණatin නෙමෙයි ඒක තමයි කියන්නේ එක කෙනෙක් ඉන්නවා එයා බංගදෙනිය පැත්තේ කොල්ලේ මට හම්බුනේ මම සල්ලි වියදම් කරලා ප්‍රියන්තගේ ස්ටුඩියෝ එකේ එයාට සින්දුවක් මම කරා මගේ මුල් ගීතේ මට කරන්න හරි අමාරු තත්ත්වයක් තිබුණා මම එයා වෙනුවෙන් වියදම් කරලා එයාට සින්දු කරා කීබෝඩ් එක ප්ලේ කරන අයට කීබෝඩ් සරන් දුන්නා ඩ්‍රම් සෙට් අරන් දුන්නා ඔක්කොන්ට මරන් දීලා අපිත් ගැලැක්සිස්ලා අවුරුදු ගාණක් දාඩිය දාගෙන ෆෑන් යට ඉඳන් ප්‍රැක්ටිස් කරේ මම ඒසී හයි කරලා දුන්නා එන බුකින්ස් වල මං කිව්වේ මල්ලේ මෙහෙම මං අඩුවෙන් ගන්නෙත් නැහැ උඹලාට අඩුවෙන් දෙන්නෙත් නැහැ සියල්ලන්ට සමානයි එහෙම එකක් ඉතින් පොඩ්ඩක් ගියේ මේ කොරෝනාව නැත්තම් ඉතින් ඒගොල්ලන්ට හිතන්න බැරි තැන් වල මම ඒගොල්ලන්ට අවස්ථා හම්බුණා කිගේ ඒ සමහර ප්‍රසංග ඒගොල්ලන්ට හිතා ගන්නවත් බැ ඒ වගේ එකට කවදාත් ඒගොල්ලෝ නැගලත් නැහැ හොඳ වාහන වල අරන් යන්නේ අර විදිහටම ගිනිහිල්ලා දුන්න වෙනම එකක් අනික තමයි මම කිව්වේ මල්ලි ඔයගොල්ලන්ට මේ සංගීත කණ්ඩායමට වඩා හොඳ එකක් හම්බුනොත් ඉස්සෙල්ලම කැමති වෙන්නේ මම යන්න චාන්ස් එක දෙන්නේ කිසිම කෙනෙක් මේ තත්ත්වෙන් ඉන්න එපා ඔගොල්ලෝ හැම ප්‍රැක්ටිස් කරලා හොඳ තැනකට එන්නේ ඒක තමයි මම බලාපොරොත්තු වෙන්නේ මම මේක නිකන් මං ජොලියට කරන්නේ ඕගොල්ලෝ මෙතනින් ගොඩ යන්නේ මොකද ඕගොල්ලෝ කොහොම දක්ෂයි කියලා ඉතින් ඕගන් එක වාදනය කරන එක්කෙනා මේ මාතර පැත්තේ පොඩි කොල්ලෙක් එනකොට මෙච්චර ඉදලා පොඩි කීබෝඩ් එකක් අරන් ආ බැටරි කැල් දෙකක් හතරක් දාගෙන ඒකත් යාළුවෙක්ගේ දැන් ප්‍රැක්ටිස් කරලා ප්‍රියන්තගේ ස්ටුඩියෙකෙත් එයා මේ දවස්වල රෙකෝඩින්ස් කරනවා හිල්මිගේ ස්ටුඩියෙකෙත් රෙකෝඩින්ස් ගහනවා හොඳ වැඩකාරෙක් ඉතින් මම එයාට කීබෝඩ් එකක් අරන් දුන්නා එයාගේ ප්ලේයින් දැකලා ජිප්සි සුනිල් අයියා එයාට කීබෝඩ් එකක් දුන්නා ඉතින් ඒ වගේ බ්‍රෑන්ඩඩ් කියන්නේ එහෙම එකක් ඒ කියන්නේ ඒක බ්‍රෑන්ඩඩ් වැඩක් බ්‍රෑන්ඩඩ් වැඩක් නෑ නෑ අනිකාව දැනෙනවා කියන එක තමයි අය මේ නිර්මාණ ක්ෂේත්‍රයේ දැන් උදේ කුමාරයක් හදිසියෙ දුරගතණෙන් කතා කරන්න ඕනේ නැහැ එයාට රූපවාහිනියේ මාධ්‍යයක යාළුවා නම ගිය වෙන්න හඬ අහන්න ඕන කමක් තියෙන කෙනෙක් නෙමෙයි එතකොට ඒ ආදරය අර ඔය කියන අතදීම අදටත් ඇයට ලොකු ශක්තියක් වෙච්ච නිසා ඒ ගෞරවය පුද කරන්න ඉතින් ඒ වගේ මේක මේ හැමෝම එකට යාවජීව සෙට් වෙන දැන් රුක්මන් කියනවා ජයන්ල අපි එකට හිටියේ මේමයි අන්තේ විශේෂයෙන්ම අපි අලුත් අයනේ තාම මිහිර එතකොට මම අපේ මගෙත් එක්ක එකට විශේෂතර ආපු ගොඩක් අය අජිත් අයලාට හරි ආදරේ අපි මොකද කවදාක්වත් වචනයකින්වත් බැල්මෙන්වත් වෙනසක් කළ නැහැ අපිට
ඒකින්ද අපි අජිත්යලට දැක්කම ගොඩාක් ආදරය කියන්නේ ගොඩාක් ගෞරවය කරන ආදරය කරන ඉතින් ඒක තමයි අජිත්යලද ඒවම තමයි අනිත් පැත්තට පිටින්. අපි ගීතයකට යන්නේ සෝදානම් වෙන්නේ. සිනරයිසර් ටිකක් දෙන්න පුළුවන්ද? ඒක මම හැමෝටම වෙනුවෙන්ම ගෙනත් තියාගෙන ඉන්නේ. ඉල්ලගි ඒක හොඳයි. අපි මයික් එක කොහෙද? මයික් එක මම රුක්මන් ළඟ ඇති. මචං රුක්මන් ඒවා පරිස්සමට තියන් ඉන්න ඕන නැති. හරි මේක වැටෙන කඳුළු කියලා ගීතයක් මේකේ පද රචනය මගේ වයිෆ් ගේ නංගි. මෙලඩි එක මගේමයි. වයිෆ් ගේ නංගි නමත් කියන්න මේ මදුෂා තුෂා. ඔයා ගොඩක් සින්දු ලියලා තියෙනවා ඔයාට. ඒක මම කියුවා. හැබැයි මම මේ පළවෙනි අවස්ථාව මේ TNL එකේ මගේ ප්‍රෝග්‍රෑම් එකට ආවේ. හැබැයි මචං මේ වගේ ෆන් වැඩසටහනකට අද තමයි ආවේ මේ ජීවිත කාලෙම. Thank you. Terima kasih.